කට්ටිය good morning ඉතින් මගේ presentation එක තියද alright යමයි මම මුලින්ම කතා කරන්න ඕගලන්ට මගේ YouTube කොහොමද පටන් ගත්තේ මේ views ගත්තේ කොහොමද මේ වගේ දේවල් ගැන මට ගොඩාක් ඕගලන්ට විස්තර කියන්න බෑ මොකද මම එහෙම මොකුත් විශේෂ දෙයක් කරලා නැහැ මේ දේවල් ගැන කලු ගොඩක් ඒ ගැන විස්තර කිව්වා චනුක්සේයි අත් විස්තර කියයි හැබැයි මම ඔයගලන්ට කියන්නම් වීඩියෝ එකක් හොඳට කොහොමද හදන්නේ කියලා මොකද මම YouTube channel එක පටන් ගත්ත මුල් කාලේ ඉඳලම මම ගොඩක් කට්ටිය මේ ඕගල ගොඩක් කට්ටිය මට කතා කරේ මේ මම වීඩියෝ හොඳට හදනවා කියලා ඒ කියන්නේ ඔඩියෝ හොඳට රෙකෝඩ් වෙලා තියෙනවා වීඩියෝ හොඳට රෙකෝඩ් වෙලා තියෙනවා අන්නේ කාරණාවෙන් ඉඳන් ඉතින් ඒ ගැන මම ටිකක් කතා කරන්න මම පල්ලෙහාට අවුතුමි හරි මම ප්‍රොඩක්ෂන් වැලියුස් ගැන කතා කරන්නේ මුලින්ම මම ඔයගලන්ට කියන්න මම හදන වීඩියෝ වර්ගය මම හදන වීඩියෝ වර්ගය අයිති වෙන්නේ ටෝකින් හෙඩ් එකක්. ඒ කියන්නේ මම කතා කරනවා කැමරාවට ඒක රෙකෝඩ් කරලා තියෙනවා. ඒකේ මොකක් හරි තව කෙනෙක්ට කතා කරනවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා නම් සයි ෂෝ එහෙම නැත්නම් සීක ඒ වගේ ඔය YouTube එකේ තියෙන ප්‍රොඩක්ෂන් MKPHD අන්බොක්ස් තෙරපි මේ channel හැම එකකම තියෙන ටෝකින් හෙඩ් එක මිනිස්සු කැමරාවට කතා කරන එකක් තියෙන. ඉතින් මම හදන්නේ මේ වගේ වීඩියෝස්. ඉතින් මේ වීඩියෝ වර්ගය ගැන අපි කතා කරොත් එහෙම මේක හදන්න ටිකක් අමාරු වීඩියෝ වර්ගයක්. මොකද මුලින්ම වට හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කතා කරන්න රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕන. වැඩ ටිකක් තියෙන. ඒ වගේම views අතින් මැලුවත් මේ views එහෙම ටිකක් ගොඩක් හම්බෙන්නේ නැති වීඩියෝ වර්ගයක් තමයි මේ ටෝකින් හෙඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සමහරట్లా දැකලා ඇති කවුරුත් මිනිස්සෙක් කතා කරන්නේ වොයිස් ඕවර් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකකින් යන්නේ ලූපර් හැම channels බලනවා ඔයගොල්ලෝ දන්නවා. ඒවට ගොඩක් views තියෙනවා. ඉතින් මේ ටෝකින් හෙඩ් කියලා කියන්නේ ගොඩක් views හම්බෙන එක නෙවෙයි. මේ සමහර වෙලාවට මේ වගේ channel load මේ වගේ type එක ඕන. ඉතින් මම ඔයගලන්ට කියන්නම් මම කොහොමද හොඳ ටෝකින් හෙඩ් එකක් රෙකෝඩ් කරන්නේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම ප්‍රී ප්‍රොඩක්ෂන් එක. ඉතින් මම හදන්නේ এডুকেෂන් කන්ටෙන්ට්. এডুকেෂන් කන්ටෙන්ට් හදද්දී අර කලු කිව්වා වගේ මට පහ ඔඩියන්ස් එක දිහා බලලා මොකක්ද ඕන කියලා හිතන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නේ නැති හින්දානේ මම මේ වීඩියෝ එක හදන්නේ. ඒ හින්දා මම මට ගෙස් කරන්න වෙනවා ඔයගොල්ලෝ දන්නේ නැති මොනවද දැනගන්න කැමති මොනවද කියලා. ඉතින් ඒක මගේ ගෙස් එක සමහරලාට ගෙස් එක හරියනවා සමහරලාට හරියන්නේ නැහැ. හරි කියපුවාට වීඩියෝස් ගොඩක් යනවා හරි කියපුවා ප්‍රතිවට වීඩියෝස් අඩු වෙන්නේ. ඉතින් ඒක ඒ රිස්ක් එක මට ගන්න වෙනවා. ඒ වගේම මම මුලින්ම රිසර්ච් එකක් කරනවා මොනවද මේකට ඕන විස්තර කියලා. උදාහරණයක් විදියට මේ දවස්වල මම වීඩියෝ එකක් හදනවා ස්ටොක් මාකට් ගැන. ඉතින් ස්ටොක් මාකට් එක ගැන මම රිසර්ච් කරන්න ඕන දන්න කට්ටියකින් අහන්න ඕන විස්තර ඔක්කොම සමහරවිට ඉන්ටර්නෙට් එකේ නැති වෙන්න පුළුවන්. එතකොට මට සමහරවිට කෙනෙක්ට කෝල් කරලා අහන්න වෙනවා කොහොමද ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ මේ වගේ දේවල් ගැන. ඊට පස්සේ මම තව වීඩියෝ එකක් හදලා දින්නවා පාකර් සෝලා ප්‍රොප් එක ගැන. ඉතින් මේ වගේ දේවල් අර මම කිව්වේ මේ මේක අර ඉල්ලුමට සැපෙවෙම නෙමෙයි. මම හිතලා හදන්නේ මම හදනවා ඔයගලන්ට හොඳට හොඳම වෙයි කියලා හිතන විදියට. ඔයගල කැමති නොත් views එයි නැති නොත් views නැති වෙයි. views නැති වුණොත් ඉතින් මම තව ඊළඟට වීඩියෝ එකක් දාලා බලනවා. ඒකද ඔයගලන්ට ඕන කියලා. ඉතින් මොකද ඒ වගේ සමහරවිට ඔයගොල්ලෝ මගේ කිලිම් කියන ස්ටොක් මාකට් වීඩියෝ එක මගේ ඔඩියන්ස් එක ගොඩක් ඉල්ලලා තිබුණා මේ වගේ එකක් හදන්න ඕන කියලා. ඉතින් රිසර්ච් එක කරාට පස්සේ මේ හැම එකක්ම අන්තිමට මොකක් හරි කතාන්තරයක් කියන ෆෝමැට් එකකට අපි ගන්න ඕන. ඒ කියන්නේ අපි නිකන් දේශනයක් අහන් ඉන්න YouTube එකට එන්නේ නැහැ කවුරුත්. ඉතින් ඒ හින්දා මොකක් හරි ලස්සන කතාන්තරයක් කියන ෆෝමැට් එකකට මේක අරගන්න ඕන. ඒක ඉතින් ඔයගලගේ ක්‍රියේටිවිටි එක. මම උත්සාහ කරනවා කොහොම හරි මේකේ සාමාන්‍ය කතාවක තියෙන සෙටප් එකක් කන්ෆ්ලික්ට් එකක් රෙසොලූෂන් එකක් එහෙම පොඩි පොඩි ෆෝමැට් තියෙන ඔයගලන්ට ඉන්ටර්නෙට් එකට ගියොත් හොයා ගන්න පුළුවන්. ඒ වගේම අපි කතාවක් කියද්දී ඒකේ තියෙනවා සිමෙට්‍රි කියලා එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි ගත්තොත් ස්ටාර් වෝස් මූවි එකක්. ඒකේ මොකක් හරි දෙයක් වුණොත් එහෙම ඔරලෝසුයි කටුව දෙක ඉලක්කම ගාව තියෙද්දි ඊට සමාන දෙයක් වෙනවා අපහු ඔරලෝසු කටුව 10 ඉලක්කම ගාව තියෙද්දි. මම ගොඩක්ම ෆලෝ කරන්නේ මගේ වීඩියෝස් වලින් මොකද මට ඒක එහෙම 100%ක් කරන්න බෑ. හැබැයි ගොඩක් ස්ටෝරි ටෙලර්ස් ලා පාවිච්චි කරන මේ වගේ සිමෙට්‍රි ද ටයිම් ලයින් එක. ඒ වගේ දේවල් පාවිච්චි කොහොමද මේ ස්ටෝරි එක පිළිවෙලට හදා ගන්න ඕන. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. මේ ඔක්කොම හරියට හදාගත්තට පස්සේ වඩ පුළුවන් ප්‍රොඩක්ෂන් එකට යන්න. ඉතින් ප්‍රොඩක්ෂන් එක ගැන තමයි ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් අහන්නේ. මොකද මේ දැනුත් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් කැමරාස් තියන් ඉන්නෝ මේ කැමරාස් ගොඩක් මාව රෙකෝඩ් කරන ටික අන්කම්ෆර්ටබල්. කවදාවත් මෙච්චර කැමරාස් ගොඩක් මගෙන් දෙන්නේ මාව රෙකෝඩ් කරලා නැහැ එකපාර. කමෙන්ට් එක කරන්න. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ කොහොමද කැමරා එකකින් හොඳ ක්වොලිටි වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නේ මොනවද අපිට ඕන
අනිත් එක මේ ගොඩක් ඉන්ට්‍රස්ට් ඉද්දී මට මෙතන සියලුම වර්ගයේ කැමරාස් පේන්න තියෙනවා. iPhone තියෙනවා. GoPro එකක් තියෙනවා. ඔව්. ඊළඟට හැන්ඩි කැම්ස් තියෙනවා. තව ෆෝන්ස් තියෙනවා. Gorilla Bot එකට හයි කරපු කැමරා එකක් තියෙනවා. මාර ඉන්ට්‍රස්ටිං සෙටප් තියෙනදී මට මේකෙන් පේන්නේ ඔයගොල්ලෝ දැනට මේ වැඩේට බහලා ඉන්නේ. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ අර කරන්න ඉන්න කට්ටියනේ මේ ගොඩක් වෙලාවට ලංකාවේ කරන්න ඉන්නවනේ කලු දන්නවනේ. මම වීඩියෝ හදන්න ඉන්නේ. channel එක පටන් ගන්න ඉන්නේ කියලා කියනවානේ. ඒ ඉන්න අය කවදාවත් කරන්නේ නැහැ. කරන එක නේද දැන්ම කරලා. ඒ හින්දා මේ මට පේනවා මේ ගොඩක් සතුටුයි ඔයගොල්ලෝ මේ කරන්න YouTube YouTube වීඩියෝ හදන්න ඉන්න අය නෙමෙයි හදන අය. YouTube වීඩියෝ එක අප්ලෝඩ් YouTube වලට අප්ලෝඩ් නොකරලා තිබුණත් ඔයගොල්ලෝ සමහර දැන්ට වීඩියෝ ගොඩක් අක්කිය හදලා ඇති. ඒකට thumbs up. ඉතින් කොහොමද මේ වගේ කැමරා එකක් පාවිච්චි කරලා quality video එකක් record කරන්නේ? ඒකට කැමරා ඕන, mic ඕන, light ඕන. ගොඩක් වෙලාවට කැමරා එකේ ඔයගොල්ලෝ ගොඩක් කට්ටි උනන්දු වෙනවා කියන්නේ lights mic ගැන ඉච්ච උනන්දු වෙන්නේ නැතුව ඇති. කැමරා එකේ මේ මගේ setup එක. මේ setup එක ගැන ඕන ප්‍රශ්නයක් අහන්න මම කියන්නම්. මම පාවිච්චි කරන්නේ මේ ගොඩක් simple setup එකක්. මේක කලින් ඔයගොල්ලෝ දැකලා තිබුණා. මම කලින් මේ ගැන කතා කරලා තියෙනවා. ගොඩක් කට්ටි මගේ අහන ප්‍රශ්න තමයි මගේ background එකේ තියෙන සුදු පාට. white background එක මම කී කරලාද ගන්නෙ? අර green screen එකක් දාලාද ගන්නෙ කියලා green screen එකක් පාවිච්චි කරන්නේ නැහැ මම. මොකද ඒක මට තව එක අමතර වැඩක් වෙන හින්දා. මම පාවිච්චි කරන්නේ white screen එක. white matte screen එක පාවිච්චි කරන්නේ reflections මොකුත් දෙන්නේ නැහැ. එතකොට මට හරි ලේසියෙන් ඉවෙන්ට් එක කරගන්න පුළුවන්. ඊළඟට tripod එකක් තියෙනවා මට. මම කරන වැඩ වලට basic tripod එකක් ඇති. හැබැයි මගේ tripod එක අර fluid head කියන එකක් තියෙන්නේ. අර ඈතම තියෙන જાති එකක්. ඒක අර smoothly pan කරන්න හැම පුළුවන්. හැබැයි මේ මම යූස් කරන්නේ නැහැ ඒක. මොකද මගේ වැඩවලට ඕන වෙන්නේ නැති හින්දා. ඊළඟට තියෙනවා lights. මම lights වල පාවිච්චි කරන soft box දෙක. මේ soft box එක පැත්තක soft box එකක් තියලා තියෙනවා. වම් අත පැත්තේ තියෙන එක මගේ ළඟින්ම තියලා තියෙන්නේ. ඊළඟට අනිත් එක පොඩ්ඩක් ඈතින් තියලා තියෙන්නේ. එතකොට මම බූලට පොඩි 3D ගතියක් යනවා. මොකද මම කියන්නේ මම කතා හදන්නේ talking head video එකක් කියලා. මේ talking head video එකකින් මම විතරයි ඉන්නේ. ඉතින් මම හොඳට පේන්න ඕන. මම දැන් ටී-ෂර්ට් එකේ පාට පේන්න ඕන හොඳට. මගේ ඇහි තියෙනවනේ ඇහි පාට. මගේ ස්කින් ටෝන් එක ඔක්කොම හරියට එන්න ඕනේ. ඉතින් මොකද වෙන මොකුත් නැහැ වීඩියෝ එකේ. මොකද ඔයගොල්ලෝ වෙන මොකක්ද මූවි ප්‍රොඩක්ෂන් එකක් එහෙම කරන නම් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, කඳු තියෙන්න පුළුවන්, ගස්කොළ තියෙන්න පුළුවන්. මගේ වීඩියෝ එකේ මොකුත් නැහැ. මම විතර ඉන්න මම හොඳට පේන්න ඕන. ඒ හින්දා මම ඒකෙන් ටිකක් කෙයාර්ෆුල් වෙනවා කොහොමද මේ ලයිට්ස් එහෙම හදන්නේ. සොෆ්ට් ලයිට්ස් දාන්න හේතුව තමයි ටිකක් හાર્ඩ් ලයිට් එකක් තිබුණා. අර්ධී හાર્ඩ් ලයිට් එකක්. ඒකින් මෙන්න මේ වගේ ගොඩක් ෂාප් හැවනල්ලක් වැඩ නොකරට පේනවා දිහම තමයි. හැබැයි මේ ලයිට් සෝස් එක දැන් ඔය ලයිට් සෝස් එකම අපි ඉස්සරහින් ඩිෆියුස් එකක් දැම්මොත් එහෙම ඩිෆියුසර්ස් උත් උගන් පේනවා තියර අර පැත්තේ එහෙම තියෙනවා රිෆ්ලෙක්ට් එකක් කර ඩිෆියුස් එකක් කර දැම්මොත් එහෙම එතකොට එළියෙන්නේ ගොඩක් ලොකු සෝස් එකක්. උදාහරණයක් විදිහට ඉරේලිය තියෙන දවසක අපිට ෂාප් හැවනල්ලක් වැටෙනවා පේනවා. හැබැයි ඉරේල් ඉර බලාකුළු වලින් වැහිලා තිබුණොත් ඉරේලිය බලාකුළු වලට වැටිලා බලාකුළු වලින් තමයි එළියෙන්නේ. එතකොට එළියයි. හැබැයි අද හැවනලි නෑ. ඔබට දන්න තියෙන ටික ලස්සනට සෙල්ෆි එකක් එහෙම ගන්නත් පුළුවන්. ඒ වගේ දවසක. මේක තමයි වැඩි සොෆ්ට් ලයිට් එකක් වොන් බුලි. මේක තමයි සොෆ්ට් බොක්සස් පාවිච්චි කරන්නේ. ඉතින් කැමරා සෙටින්ග්ස් ගැන මම කියන්න. රෙසලූෂන් එක ගැන අපි කතා කරන්න ඕන. ෂටර් ස්පීඩ් එක, අපේක්ෂා ISO කලර් ප්‍රොෆයිල් මේ දේවල් කීපයක්. මේක තමයි ගොඩක් දේවල් තියෙනවා ඩීටේල් කතා කරන්න. බේසික් දේවල් මේවා. පළවෙනි එක රෙසලූෂන්. රෙසලූෂන් මම දැන් ගොඩක් වෙලාවට Google ගාතර ෆෝන්ස් වලින් 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. මට 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් කැමරාස් කීපයක්ම පේනවා. 4K රෙකෝඩ් කරන්න හොඳයි. හැබැයි 4K රෙකෝඩ් කරන්න ඕන 4K රිලීස් කරන්නම නෙමෙයි. මම 4K රිලීස් කරන්න මම රිලීස් කරන්න 1080p. එහෙම කරද්දී හැමතිස්සෙම වීඩියෝ ඩවුන් සාම්පල් වෙනවා. ඒ කියන්නේ පොඩක් කම්ප්‍රෙෂන් ෂාප්නස් වැඩි වෙනවා. ඒක වටිනවා. ඊ හැම දෙයකටම වඩා මම කලින් පෙන්නුවනේ මගේ සෙටප් එක මෙහෙම තියෙන්නේ. මේ ට්‍රයිපොඩ් මේ කිසිම දෙයක් මම කවදාවත් වෙනස් කරන්නේ නැහැ. මම වැඩ කරන ලාට කියලා මයික් එක කැමරාවක් හයි කරගන්නවා වැඩ කරනවා. ඔකල දැකලා තියෙන මගේ වීඩියෝස් වල තියෙනවා zoom වෙනවා, ළඟට shot එකක් එනවා, හයි ඈතට එනවා. කළු අඩු දෙද්දකම මගේ කැමරාව දෙකක් use කරනවාද කියලා. නැහැ, එක කැමරාවක් හදින්නේ. මම කරන්නේ 4K shoot කරලා 4K shoot කරාට පස්සේ මට මගේ plate එකේ ගොඩක් ඉඩ තියෙනවා zoom කරගන්න, අයි zoom out කරගන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒක productivity hack එකක්. ඔගලන්ට use කරන්න පුළුවන්. ඔයගල ගන්න මේ phones හැම එකකින්ම වගේ 4K video record කරන්න පුළුවන්. 4K video record කරොත් එක shot එකකින් තව shots තුනක් විතර හදා ගන්න පුළුවන්. post production එකේදී video edit කරනකොට ඒක productivity hack එකක් try කරලා බලන්න. ඊළඟට aperture එක. අපි දන්නවා ගොඩක් වෙලාවට මේ වගේ smartphone හදන කට්ටිය මහන්සි වෙලා background එක blur වෙලා
නිකන් හරි ඩ්‍රීමි ලුක් එකක් එන්න ගන්න. ඒක කරන්නේ කැමරාවේ තියෙන අපේෂයකින්, කැමරාවේ තියෙන අපේෂයෙන් තමයි ફોකස් එක ඩිෆයින් කරන්නේ කොච්චර දුරට ફોකස් වෙනවද කියන එක. ඉතින් මේ ඉලක්කම මේක අපි කියන්නේ f-stop එක කියලා, මේ ඉලක්කම වැඩි වෙනවා කියලා කියන්නේ අපේෂි ගොඩක් පොඩි. හල්පෙදි සිදුරක් වගේ f-stop එක 32 යන්න පුළුවන් කියලා කියන්නේ හල්පෙදි සිදුරක් වගේ තරකින් තමයි ලෙන්ස් එකට ලියෙන්නේ. හැබැයි f-stop එක අඩු කරලා 1.5 විතර කරොත් එම සෑහෙන ලොකුයි. හැබැයි ඔයගලන්ට පේනවා ඇති සමහර විට f-stop එක, ඒ කියන්නේ මේ අපේෂි එක ටිකක් ඕපන් කරනකොට 1.5 වගේ යනකොට background එකත් හොඳටම blur, foreground එකත් හොඳටම blur. ඒ වගේම මේ subject එකත්, ඒ කියන්නේ මේ බෝලේ අකුරු වගේත් තියෙනවනේ, ඒවත් පොඩ්ඩක් blur වෙලා තියෙනවා. ඉතින් ඒක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. හැබැයි සමහර ලා පොඩි dreamy look එකක් ගන්න එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි f-stop එක ටිකක් මධ්‍යස්ථ මට්ටමක තියාගත්තොත් background එකත් තරමක් blur, foreground එකත් blur. ඒ වගේම අපිට අවශ්‍ය තැන හොඳට sharp තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මම දැකලා තියෙන ඕගොල්ලන්ගේ අර background blur ගන්න ඕන හින්දා අපේෂක full open කරනවා. හොඳ ප්‍රැක්ටිස් එකක් තමයි පොඩ්ඩක් අපේෂක කට් කරන්න. දැන් උදාහරණයක් විදියට මගේ lens එකේ 3.5 විතරයි පරිමේ යන්න පුළුවන්. මම 3.5 වලින් shoot කරන්නේ, මගේ කට් කරනවා 5.6 වගේ දාන කරන්න. මගේ තව lens එකක් තියෙනවා, ඒකේ උඩරිම 1.4 වෙනකන් open කරන්න පුළුවන්. මම ඒකේ shoot කරද්දි ගොඩක් වෙලාවට 2.8 වලට වෙනකන් කට් කරනවා. පොඩ්ඩක් test කරලා බලන්න. මොකද sharpness පොඩ්ඩක් වහින්න පුළුවන්. අපේෂක full open කරොත් අර background blur එකේනවා තමයි. background blur එකත් එක්කම subject එකත් පොඩ්ඩක් blur වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඒක තමයි අපේෂකේ වැඩි. අනිත් එක මම කියන්නේ shutter එක ගැන. shutter speed එක හැමතිස්සෙම frames 27 කින් record කරනවා නම් ඒක දෙගුණේ තියාගන්න. 48 කියලා option එක ගොඩක් camera වල දැන් 50 තියෙන්නේ 50ට තියාගන්න. එහෙම shoot කරනවා නම් 29 shoot කරනවා නම් ඒක 60 තියාගන්න. ඒ වගේ පොඩ්ඩක් experiment කරලා බලන්න. අපි පාවිච්චි කරන CFL light වල flick එකක් එනවා. ඒ flick එකට වඩා පොඩ්ඩක් adjust කරගන්න වෙයි shutter එක. shutter එක එහෙම කරලා හදාගන්නේ නැත්නම් ඔබලා දැකලා තිබුණ පොඩ්ඩක් නිකන් නලියන ගතියක් කරන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට දැන් මෙතන වීඩියෝ කරන් ඉස්සම හට එක්ස්පීරියන්ස් එක ඇති උද CFL තියෙන හින්දා. හැබැයි මේ ප්‍රොෆෙෂනල් ලයිට්ස් වල නම් එහෙම ෆ්ලික් එකක් එන්නේ නැති වෙන්නේ ඒක හදලා තියෙනවා. හැබැයි ඒක පරිස්සම් වෙනවා. ඒක ඊළඟ ISO level එක ඔයගොල්ලන් පේනවා තියෙනවා. ISO level එක වැඩි වෙන නොයිස් එක ඇඩ් වෙනවා. මොකද මේ අපි කතා කරන්නේ මේ සෙන්සර් එකට උරන ලයිට් ප්‍රමාණය ගැන. වැඩිපුර ලයිට් උරනවා කියලා කියන්නේ නොයිස් වැඩි වෙනවා සාමාන්‍ය normal camera එකක. මම කතා කරන්නේ 7D එකක් ගැන. Canon noise performance okay මේකේ. සාමාන්‍යයෙන් 1600 විතර එහාට ගියොත් එහෙම එක වැඩි අපිට පාවිච්චි කරන්න අමාරුයි footage එක. හැබැයි මට එකපාර පාවිච්චි කරන්න හම්බුණා Sony A7S එක. ඒක ISO 20000 කරනවත් යන්න පුළුවන් ලොකු noise එකක් නැතුව. හැබැයි ඒ වගේ camera වල access ගොඩක් අඩුයි නේද? මගේ recommendation එක 800 නවතින්න. normal camera එකක් නම් මම 800 ගහට යන්නේ. 800 ගහට ISO මට යවන්න ඕන වුණා කියලා කියන්නේ මට ISO වැඩි කරන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මගේ light මදි. කියනවා මම light tag ගන්නවා. අන්නේ approach එකට යනවා. ISO වැඩි කරන්න එපා හැමතිස්සෙම. ඊළඟට මම shoot කරද්දී color profiles තියෙනවා. හැම එකම color profiles තියෙනවා. ඔබම පේනවා ඇති දකුණු අත පැත්තේ තියෙන නිකන් හරි gray නිකන් සිංහල කිව්වොත් නිකන් හරි මුස්පේතු වෙනුවත් තියෙන footage එකක්. හොඳද? ඒකට කවුරුත් ආස වෙන්නේ නැහැ. හැබැයි දකුණු අත පැත්තේ තියෙන හොඳ vibrant colors පේන තියෙනවා මේ වගේ footage එකක්. අපි මේකට කියන්නේ log profile එක කියලා. ගොඩක් වෙලාවට iPhone වලින් shoot කරන කට්ටිය. ඔයගොල්ලන්ට built-in log profile එකක් නැහැ. හැබැයි Filmic Pro කියලා app එකක් තියෙනවා. කලින් Filmic Pro පාවිච්චි කරලා තියෙනවා. කළා නේද අපි? Filmic Pro කියලා app එකක් තියෙනවා. premium version එක ගන්න පුළුවන් සාමාන්‍ය ගානකට. පාවිච්චි කරලා තියෙනවා Filmic Pro. Filmic Pro ගන්න. Filmic Pro ගත්තොත් ඔයගලන්ට අර එහා පැත්තේ තියෙනවා වගේ log profile එකකින් shoot කරන්න පුළුවන්. වාසිය මොකක්ද දන්නවද? වාට පේනවා ඇති. අර උඩ අහසේ සුදු පාටයි. ඊළඟට මේකේ shadows උත් තියෙනවා. මේ details ඔක්කොම මේකේ preserve වෙනවා. අපි කියන්නේ dynamic range එක. සෑහෙන වැඩි dynamic range එක capture කරනවා. ඉතින් එහෙම කරාට පස්සේ වාට පුළුවන් පස්සේ මේක Adobe Premiere වලට අරන් ගිහිල්ලා ඒක තියෙනවා Lumetri colors කියලා වගේ tools වගේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් DaVinci Resolve free software එක ඒකට අරන් ගිහින් මේ color correct කරලා color grade කරලා මේ දකුණු පැත්තේ තියෙන විදිහට හදාගන්න හරිම ලේසියි. ඉතින් ගොඩක් වෙලාවට එහෙම කරන්න. හැබැයි ඔයගොල්ලෝ කල්පනා කරන්න දැන් මගේ වීඩියෝ එකේ මම විතරනේ background එක සුදුයි මම ඉන්නවා. මොකටද මේක ඕන කියලා.
මේ විදිහට ෂූට් කරාම ඔයගලට සෑහෙන හොඳ ස්කින් ටෝන් කරෙක්ෂන් එකක් කරන්න පුළුවන්. මොකද ඔයගල දැකලා ඇති මම මේ දැන් මෙහෙම ඉන්නවට වඩා මගේ වීඩියෝ වල මම ඉරට යන රසෙන් ඉන්නවා. හැමෝම ඇග්‍රී නේද? ඒ ඉන්නේ මම අර වගේ ලොක් ෂූට් කරලා මම Adobe Premiere වල කලර් කරෙක්ට් කරලා හදාගන්නවා මගේ ස්කින් ටෝන් එක පුළුවන් තරම් න්‍යූට්‍රල් නැචරල් එන විදිහට හදාගන්න පුළුවන්. පේනවාද මම පැත්තේ තියෙන මම කලින් කියපු නිකන් කන්ට්‍රාස්ට් අඩු වෙන ඩල් ෆුටේජ් එකක්. දකුණු පැත්තේ තියෙන කලර් කරෙක්ට් කරපු එක. ඒ වගේම ඔබට පේනවා තියා මේ ඉන්න මොඩල්ගේ කොණ්ඩෙට පොඩි නිල් පාට හයිලයිට් එකක් ගහලා තියෙනවා. ඒක හොඳට පේනවා මේ පැත්තේ. ඒක ඔයාලට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්. ඉතින් ලොග් ෂූට් කරන්න වාගේ කැමරාවේ ලොග් දිනනවා නම් ලොග් ෂූට් කරන්න වාගේ ෆෝන් එකේ ලොග් නැත්තම් ෆිල්මික් ප්‍රෝ දාගන්න උතන ලොග් ෂූට් කරන්න පුළුවන්. iPhone වල ෆිල්මික් ප්‍රෝ සෑහෙන හොඳට වැඩ කරනවා. Android වල වැඩ කරනවා. හැබැයි මට එක්ස්ප්ලেইন කරන්න බැරි හේතුවකින්ද ඒක iPhone එකේ හොඳයි කියලා මට හිතෙනවා. මම පාවිච්චි කරන Android phone එක හැබැයි iPhone එකේ Filmic Pro පොඩ්ඩක් හොඳට වැඩ කරනවා. ඉතින් ඔය ඊළඟට audio settings. ඉතින් audio settings කියන්නේ generally මම හැමදාම කියන mic එකේ තියෙන අර mic එක පාවිච්චි කරන්න බෑ camera එකේ built in තියෙන එක crack. ඒක ගන්න දෙයක් නැහැ පාවිච්චි කරන්න එපා ඒක. ඊළඟට external mic එක පාවිච්චි කරන්න clip on mic එක පාවිච්චි කරන්න පුළුවන් නම් මේ clip on mics හොඳ quality clip on mic එකක් ගන්න සෑහෙන සල්ලි ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. එහෙම කරත් ඒක වායයක් තියෙනවා. wireless clip on mic එකක් ගන්න කිව්වොත් තව ගොඩක් සල්ලි වියදම් කරන්න වෙනවා. ඒ හින්දා මම පාවිච්චි කරන external recorder Zoom H1 ඒක සෑහෙන හොඳයි. sweet spot එක තියෙන ගොඩක් වියදම් යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ උනන්දු වෙන ඕන දේවල් තමයි මේ mic එකේ තියෙන pick up pattern එක. එහෙම නැත්නම් call pattern එක. කවුද ඒක කලින් කරන්නේ? කීප දෙනෙක් ඉන්නෝ නියමයි. මේ මයික් එකේ තියෙනවා ඔඩියෝ කැප්චර් කරන්න පුළුවන් පැටර්න් එකක්. අපි ඒක ගැන පොඩ්ඩක් බලන්න. මොකද මේ ඒක ගොඩක් වෙලාවට ඉම්පෝර්ට් කරනවා එළියට ගිහිල්ලා වැඩ කරන කට්ටියට. ඒකේ තියෙන එක එක දේවල්. මේ ඔමිනි ඩිරෙක්ෂනල්. ඒ කියන්නේ මේ මයික් එකට මයික් එක මැද තිබුණොත් වටින්න තියෙන සද්ද එනවා. දැන් මේ මයික් එක ඔයාලට පේනවා ඇති මම පොඩ්ඩක් අහකට ගියොත් ඇහෙන්නේ නැහැ. මේක තියෙන්නේ ගොඩක් හයිපර් කාඩියෝ එහෙම නැත්නම් ෂොට්ගන් මේ ෂොට්ගන් තරම් ෂාප් නැහැ. ඒක වෙන්නේ මේ මයික් එක ඉස්සරහම තියෙන සද්ද විතරයි කැප්චර් වෙන්නේ. පොඩක් අහකට ගියොත් කැප්චර් වෙන්නේ නැතුව යනවා. ඉතින් ඉන්නේ ඉගෙන පොඩක් ඔයලා බලන්න. ඕගොල්ලෝ ටිකක් noisy environment එකේ වැඩ කරනවා නම් ෂොට්ගන් මයික් එකක් පාවිච්චි කරන්න. ෂොට්ගන් හැබැයි ස්ටුඩියෝ එකේ වැඩ කරනවා නම් මේ වගේ සවුන්ඩ් ප්‍රූෆ් කරපු ස්ටුඩියෝ එකේ වැඩ කරනවා ෂොට්ගන් එකක් මම ගොඩාක් රෙකමෙන්ඩ් කරන්නේ. මොකද සද්ද ටිකක් too dead වගේ නිකන් අර ශබ්දයේ තියෙන සජීවී ප්‍රාණවත් දේ තිය පොඩ්ඩක් අඩු වෙන පුළුවන් ඒකෙන්. පාවිච්චි කරන්න පුළුවන් නම් බයි ඩයරෙක්ෂනල් මයික්ස් අපි පාවිච්චි කරනවා. දෙන්නේ දෙපැත්තෙන් කතා කරනකොට ගොඩක් වෙලාවට ඔය ඔඩියෝ ස්ටුඩියෝ සේව කරන කට්ටිය දන්නේ හාමනි එකක් රෙකෝඩ් කරද්දී දෙන්නේ දෙපැත්තෙන් හතර දෙනෙක් මයික් එක වටේ ඉඳන් වැඩ කරද්දී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බලන්න මේක ගොඩක් කට උනන්දු වෙන්නේ නැති දෙයක්ව මයික් එකක් ගන්න කලින් බලන්න මේක පිකප් පැටර්න් එක නැත්නම් බෝල පැටර්න් එක මොන වගේද කියලා. ඊළඟට මම තව කිව්වා ෆයිල් ෆෝමැට් එක. ඔයගොල්ලෝ ඔඩියෝ රෙකෝඩ් කරද්දී වේව් රෙකෝඩ් කරන්න මේ ඔප්ෂන් එක තියෙනවා නම් ගොඩාක් ඉම්පෝර්ටන්ට් නෑ YouTube වලට අප්ලෝඩ් කරද්දී MP3 ෆයිල්. හැබැයි ඔප්ෂන් එක තියෙනවා නම් ඒක රෙකෝඩ් කරන්න. ඊළඟට noise වර්ග දෙකක් තියෙනවා. device එකේ noise එකක් තියෙනවා. background noise තුන background noise අපිට ඕන. ගොඩක් ලට ඕන. outdoor production එකක් කරන්න හැබැයි talking head production එකක් කරන්න background noise අපිට ඕන නෑ. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේ noise reduce කරන්න නම් noise reduce කරද්දී හැමදෙස්ම කටහඬින් කොටසක් noise එකත් එක්කම කැපිලා යනවා. අත්දැකීමෙන් දැන් මම try කරලා තියෙනවානේ. ඒ හින්දා record කරද්දී noise නැතුව ගන්න උත්සාහ කරන්න. ඊළඟට lights. ඉතින් talking head එකකට මම කියන්නේ මම හදන video එකකට සාමාන්‍යයෙන් lights තුනක් පාවිච්චි කරනවා. අපි කියන key light කියලා කියනවා. ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන් ආලෝකය එන්නේ. තව තියෙනවා fill light කියන එක. තව තියෙනවා hair light, එහෙම නැත්නම් ring light, එහෙම නැත්නම් back light. ඔය තුනම කියනවා. ඒකෙන් කොණ්ඩෙට පොඩි highlight එකක් වැටෙනවා. මෙන්න මේ වගේ setup එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මම කලින් ඔයගලට පෙන්නුවේ මේ වගේ setup එකක්. මේ තියෙන්නේ අර වම් අත පැත්තේ තියෙන මගේ key light එක, දකුණු අත පැත්තේ තියෙන fill light එක. ඔයගලට මගේ hair light එක පේන්නේ ඒක මගේ උඩට හරියට උඩින් පේන්නේ. මේ shot එකක පේන්නේ. ඉතින් එහෙම කරාම හැමතිස්සෙම ඔයගොල්ලෝ fill light එක off කරොත් එහෙම පේනවා මූණේ පැත්තක් හොඳටම දීප්තිමත් හොඳටම එළිය වෙලා තියෙනවා. ඊළඟට key light එකයි fill light එකේ දෙකම off කරොත් ඔයාලට
වාපීන්න කනුගලයි සම්පූර්ණයෙන්ම. හැබැයි කොණ්ඩේ මේ ධාරය එක තමයි රිම් ලයිට් කියලා කියන්නේ සමහරවිට. ඒක හොඳට දිට්ටිමත්ව පේනවා. ඊළඟට තව තියෙනවා ෆිල් ලයිට් එක විතරක් ඔන් කරොත් පොඩ්ඩක් එළිය වැටලා තියෙනවා. හැබැයි ඕවර්ඕල් එක අඳුරයි. ඉතින් මොනවයි තුන එකතු වුණා තමයි ගන්න හැදෙන්නේ මේ ලයිටින් ඉෆෙක්ට් එක. සොෆ්ට් ලයිට් පාවිච්චි කරන්නේ සොෆ්ට් ලයිට් කියන්නේ පුළුවන් තරම් ලොකු ආලෝක ප්‍රභාවයක් පාවිච්චි කරන්නේ අර පොඩි ආලෝක ප්‍රභාවයක් පාවිච්චි කරන්න එපා. උඹලට පේන ඇති අතන තියෙන රිෆ්ලෙක්ට් එක ඉන්නේ ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන් අර එහා පැත්තේ ග්‍රීන් ස්ක්‍රීන් එක ගාව. ඉතින් ඒ වගේ ඊළඟට ඉම්පෝර්ටන්ට් දේ තමයි මේක ටිකක් මේක ගොඩක් කට්ටිය හිතන්නේ නැති දෙයක්. මම කිව්වා සොෆ්ට් ලයිට් එක පාවිච්චි කරන්න, ලොකු ලයිට් එක පාවිච්චි කරන්න, ඒ වගේම ඩේ ලයිට් බැලන්ස් ලයිට් එක පාවිච්චි කරන්න. දැන් ඩේ ලයිට් බැලන්ස් ලයිට් එකක් කියලා කියන්නේ මෙතන තියෙන ලයිට් එක පොඩ්ඩක් කහ පාටයි. අපි දුඹුරු පාට මිනිස්සුන්ට සමහර කහ පාට ලයිට් එකක් වැඩනවා. මෙයා පොඩ්ඩක් නියම් එම්බිච් ගතියක් වගේ යනවා නේද කඩු. ඔව් මට කියන්න වෙන වචනයක් නැහැ. හැබැයි ඔයා ගොඩක් සුදු එක්කෙනෙක් නම් මේ වගේ ටිකක් වෝම් ලයිට් එකක් නෝ තව නිකන් গোল্ডන් කලර් එකක් වෙනවා. අපි එහෙම පේන්නේ නැහැ. හරි එහෙනම් ඒ වගේ ලයිට් එකක් වලට වඩා හොඳයි. ඔය මේකේ උඩ තියෙන ලයිට්ස් ඒවා සුදු පාට එළියක් එන්නේ. අපි වැඩි කියන්නේ ඩේ ලයිට් බැලන්ස් කියලා ඒවා පාවිච්චි කරලා එතකොට අපි නුඹුරු පාට මිනිස්සු ඉන්න විදියට පේනවා. මොකද ඊටට හොඳ කරන්න බෑ නේද අපි උඩ. ඒ හින්දා මේ ඉන්න විදියට පේනවා. එහෙනම් මේ වගේ ලයිට්ස් පාවිච්චි කරනවා. අනිත් එක කලර්ස් වල අපි ලයිට්ස් වල ගොඩක් අපි උනන්දුවක් දක්වන්නේ නැති දේවල්. අපි මේකට කියන්නේ කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් CRI. ඒක තමයි පර්ම ස්ටෑන්ඩඩ් එක. පස්සේ කාලෙක දියාවා ටෙලිවිෂන් ලයිටින් කන්සිස්ටන්සි ඉන්ඩෙක්ස් උගතන්නේ ඔව් TLCI. ඕකෙන් කියවෙන්නේ මේ ආලෝකය කියලා කියන්නේ අපි දන්නවා දැන් ටෙක්ට්‍රක් වීඩියෝස් බලපු කට්ටියට මේ මම කියන්නේ හොඳට තේරෙනවා. ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගය. මේ විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාතය වැඩි වෙන්න ඒවා නිල් පාටට දම් පාටට යනවා. ඊට පස්සේ අල්ට්‍රා වයලට් වලට යනවා. මේවේ ෆ්‍රීක්වෙන්සි අඩු වෙන මේවා රෙඩ්. ඊට පස්සේ ඉන්ෆ්‍රාරෙඩ් වෙනවා. මේක ගොඩක් කට්ටිය දන්නේ. අපි ඇහැට පේන්නේ රෙඩ් නම් වයලට් වෙනකන්. ඉතින් ප්‍රශ්න කියන්නේ ඉරෙන් ඉරේ CRI කියන්නේ කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් එක CRI. ඒ කියන්නේ ඉරෙන් මේ ආලෝකයේ තියෙන සියලුම වර්ණ සමසම වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තමයි දවල්ට ඉරෙන්ගේ ඔයගොල්ලෝ ගන්න සෙල්ෆීස් ඒවා ලස්සනට එන්නේ. හැබැයි CFL ලයිට් එකක් තියෙන තැනකට ගිහලා සෙල්ෆීස් ගත්තොත් එහෙම කැතට එන්නේ ගොඩක් වෙලාවට. අත්දැකීමෙන් දන්නවනේ. මොකද මේ CFL ලයිට්ස් ගොඩක් ඩොමෙස්ටික් කේමේ කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් එක ගොඩක් අඩු දැනග තියෙන CRI අඩුයි. එහෙනම් තමයි අපි සබ්ජෙක්ට් එක හරියට පේන්නේ නැහැ. ඉතින් මොකක්ද ඔප්ෂන් එක CRI වැඩි ගොඩක් වෙලාවට අපිට දැකලා ඇති ඇඳුම් කඩේකට ගියාම රත්තරම් බඩු ශාපුවකට ගියාම රත්තරම් බඩු නිකන් දිලිසිනා වගේ පේනව නේද ඇඳුම් එහෙම මේ පාටවල් හොඳට පේනවා ගන්න හිතනවා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන CRI ලෙවල් එක වැඩි LED panels ඒගොල්ලන්ගේ ස්ටෝර්ස් ඇතුලේ ඉතින් ඒගොල්ලන්ගේ මේ බඩු හොඳට විකුණ ගන්න පුළුවන් වෙනවා ඉතින් අපිටත් ඒ වගේ ලයිට්ස් උනේම හරිම එක්ස්පෙන්සිව්. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ LED panel එකක් ගන්න ගියොත් එහෙම ඔය AliExpress වගේ එකක ඩොලර් 100ක් ගන්න පුළුවන්. ඒ LED panel එක මේ size එකම තියෙනවා ඩොලර් 1500 එකක්. ඔය බැලුවොත් එහෙම වොට් ගණන්ත් එකයි LED bulb ගණන්ත් එකයි lumens කියන දීප්තතාවයත් එකයි. ගොඩක් වෙලාවට මෙතනදී වෙනස් වෙන්නේ color rendering index එක. ඔය බැලුවොත් එහෙම cheap LED panel එකේ color rendering index එක අඩුයි. 150ටත් අඩුයි. කියන්නේ ඉන්ඩෙක්ස් එක 50ටත් අඩුයි හොඳ එක 95 ප්ලස් වෙන්න ඕන 95 ප්ලස් කියන්නේ රේඩියට සමානයි. උගලන්ට පේන ඇති මේ මොඩල් එකේ එයා ඇඳන් ඉන්න ලිප්ස්ටික් එකේ කලර් එක හයි ෂැඩෝස් එකෙන් කොන්ඩි පාට ස්කින් ටෝන් එකේම ගොඩක් වම් පැත්ත දකුණු පැත්තේ ටිකක් ඩල් වම් පැත්තේ වයිබ්‍රන්ට් පේනවා. මේ මුත් කලර් කරෙක්ෂන් එකකින් දැන මෙහෙම පේන්නේ ලයිට් එකෙන්. එහෙනම් අපි ක්වොලිටි ලයිට්ස් පාවිච්චි කරනවා. ක්වොලිටි ලයිට්ස් නැත්තම් ඉරේලිය පාවිච්චි කරන්න. ඉරේලිය නැත්තම් high CRI lens පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ පොඩ්ඩක් sweet spot එකක්. يعني ගොඩක් වියදම් කරන්න අඩුවෙන් වියදම් කරලා හොඳ quality result එකක් ගන්න. මං ගාව තියෙන soft boxes එක ගොඩක් ලබයි. මේකේ ගන්න පුළුවන් ඩොලර් 10ක් 15ක් වෙන්නේ 20ක් වැඩි වුණොත්. ඒක ඇතුලේ තියෙන්නේ high CRI CFL. high CRI CFL ඔකට ගන්න පුළුවන් ලංකාවේ ටිකක් අමාරුයි ගන්න මම රටින් එන්නේ. ඒක තමයි මම දන්න වියදම් අඩුම එක. පොඩ්ඩක් බලන්න high CRI CFL ගොඩක් වෙලාවට මේ තියෙන්නේ වෝල්ට් 110 න් වැඩ කරන්නේ මටත් හොයද්දි මට ගොඩක් ඒවා හම්බුනේ එහෙම ඒවා පොඩ්ඩක් හොයලා බලන්න ඔයගොල්ලෝ ගන්න යනවා නම් වෝල්ට් 220 න් වැඩ කරන්නේ ඒවා ගන්න එහෙම නැත්නම් පවර් කන්වර්ටර් එකක් ගන්න. ඒක තමයි
කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් එක කතා ගොඩක් කට්ටිය උනන්දු වෙන්නේ නැහැ. උනන්දු වෙන්න ටෝකින් හෙඩ් එක රෙකෝඩ් කරනවා. එතකොට ඔයගලන්ට මේ Google අන්න ඔයගලන් හොඳට පේන්නේ. මොකද අද උදේත් මම කීප දෙනෙක්ගෙන් කතා කරා මේ කොච්චර ලයිට් දැම්මත් මේක හරියට එන්නේ නැහැ. කොහොමද ඒක කරන්නේ එහෙම කියලා. ඉතින් කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් එක හොඳට නැත්තම් ඔයගේ ලයිට්ස් එච්චර නැත්තම් වාට හොඳ ඒවා. දැන් මේ විතර තියෙන ලයිට් එකේ මම හිතනවා කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් එක හොඳ මට්ටමක ඇති කියලා. එහෙමම ඔයගලට නැත්තම් මොකද කරන්නේ? හරියට ටිකක් මහන්සි වෙලා කලර් කරෙක්ට් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයගල දන්නවනේ ඔයගලගේ වීඩියෝ එක ටිකක් නිල් පාට වැඩි නම් අපි නිල් අඩු කරගන්නවා. ඒක පොඩ්ඩක් කරන්න වෙනවා මහන්සි වෙලා. නැත්තම් ගොඩක් කලක් ඩොමෙස්ටික් CFL වල නිකන් කොළ පාට හියු එකක් තියෙනවා, ග්‍රීන් හියු එකක් තියෙනවා. ඒක ඇත්තටම තියනකම් අපිට තේරෙන්නේ අයින් කරාම තමයි තේරෙන්නේ. දැන් මට මගේ ඇස් ඒවට උරු වෙලා මට පේනවා අර මේ CFL වල එහෙම ටිකක් ග්‍රීන් හියු එකක් තියෙනවා. මේකේ කලේ කීටට ගොඩක් ක්වොලිටි කියලා. ඉතින් ඔය දේවල් sorry. ඉතින් ඔන්න ඔය දේවල් පොඩ්ඩක් උනන්දු වෙන්න කලර් කරෙක්ට් කරලා හදාගන්න. හැබැයි කලර් කරෙක්ට් කරලා හදාගන්න බැරි දැන් තියෙනවා. මොකද සමහරවිට මේ ස්පෙක්ට්‍රම් එකේ දැන් රෙඩ් නම් වයලට් වලට ගත්තොත් ස්පෙක්ට්‍රම් එකේ සමහර බෑන්ඩ්ස් මිසින්. ඒ ලයිට් එකෙන් ඒ ආලෝකය නිකුත් වෙන්නේම නැහැ. එතකොට සමහර තැන්වල ස්පයික්ස් තියෙන ඒවා අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සමහර තැන් මිසින් ඒ බෑන්ඩ් එක මිසින්. ඉතින් එතකොට කොහොමත් ඒ ක්වොලිටි එක එන්නේ නැහැ. ඉතින් අන්තිම ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ලයිට්ස් කරන්න කලින්. ඉතින් අන්තිමට තියෙන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක. ඉතින් පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී දැන් වීඩියෝ රෙකෝඩ් කරා, ඔඩියෝ රෙකෝඩ් කරා, මේ ඔක්කොම Adobe Premiere වලට ගෙනාවා, sync කරා, ඒ ෆයිල්ස් ටික ඊළඟට edit කරා, composite කරලා render out කරන්න තියෙන්නේ. render කරද්දී Adobe YouTube වලට වෙනම presets තියෙනවා. thumbnail එක ලස්සන හදන්න, thumbnail එක කරන්නේ පොඩ strategic වෙන්න. ඊළඟට upload කරන්න. ඉතින් ගොඩක් වෙලාවට එකේ කට්ටියගේ audience එකේ expectation, ඊළඟට ඔන්න views and subscribers මේ ඔඩියන්ස් එක්ස්පෙක්ටේෂන්ස් වෙනස්. දැන් මම දැක්ක කලු පෙන්නනවා වීඩියෝ එකක් ලක්ෂ 3200ද බලලා මට ඒක හිතා ගන්නවත් බැහැ. කොහොමද මගේ වීඩියෝ එකට? දැන් මම ගොඩක් ලාඩ කරන්නේ এডুকেෂන් වීඩියෝ එකක්. දැන් මම යුනිවර්සිටි උගන්වනකොට මගේ ක්ලාස් එකේ ඉන්නේ 30ක් 40ක් 50ක් උපරින්. මගේ වීඩියෝ 500ක් බැලුවා කියලා කියන්නේ මට මාරු ජොලි. මොකද මම සාමාන්‍යයෙන් මම කතා කරන්නේ අහන් ඉන්නේ 30ක් 40ක් 50ක්. 500ක් කියලා කියන්නේ ඒ වගේ 10 ගුණයක්. ඉතින් ඒක මට මාරු ජොලි. ඒකේ කටි එක්ස්පෙක්ටේෂන් වෙනස්. ඒත් එක්කම දැන් මම ෆිසික්ස් ගැන කතා කරන්නේ. ෆිසික්ස් ගැන කතා කරන කෙනෙක් හිතන්නවා තමයි මම කතා කරනවා. එතනට ආවොත් එහෙනම් ෆුට්බෝල් ගැන කතා කරන්න ආස කෙනෙක් ඒක මට කරදරයක්. එතකොට මට මේ වීඩියෝ එක වැඩි වෙනවා තමයි. සබ්ස්ක්‍රයිබර් කෙනෙකුත් වැඩි වෙනවා. හැබැයි මේ මනුස්සය ඇවිල්ලා අහනවා දැන් ෆිසික්ස් වලින් කොහොමද ෆුට්බෝල් ගහන්නේ කියලා. හැබැයි සමහරවිට එතන අලුත්දයක් එන්නත් පුළුවන්. හැබැයි මම කැමති රෙලවන්ට් ඔඩියන්ස් එක කනෙක්ට් කරගන්න මාත් එක වැඩිපුර. ඒ කියන්නේ මොකද මම කරන්නේ ඉඩියුකේෂන් කන්ටෙන්ට්. මොකද මම කරන කන්ටෙන්ට් ටයිප් එකට ගොඩ දෙනෙක් ඉන්ට්‍රෙස්ට් නැහැ. හැබැයි රෙලවන්ට් කට්ටි ඉන්ට්‍රෙස්ට්. සයන්ස්, ටෙක්නොලොජි වගේ දේවල් ගැන. ඉතින් මම කැමති රෙලවන්ට් ඔඩියන්ස් එක මගේ ඉදාවට එකතු කරගන්න. එහෙම නැතුව ගොඩක් කට්ටිය හැමෝම ගාවට ගියොත් එහෙම සමහරලාට මොකද මට සමහරට මගේ අතින් ඒ වගේ මිස්ටේක්ස් වෙලා තියෙනවා. මම ටූ ජෙනරල් කන්ටෙන්ට් හදලා තියෙනවා සමහරලාට. ඒකට වීව්ස් ගොඩක් හම්බුණා. හැබැයි ඒ වීව්ස් වල රිපල්ස්, ඒ කියන්නේ පස්සේ කාලෙකදී ඒ වීඩියෝ එකේ ඉඳන් මගේ channel එක subscribe කරපු කට්ටියට වාර වගේ වීඩියෝස් නැහැ නේද කියලා අහනවා. මොකද ඒ වීඩියෝ එක මම බොහොම කලාතුරකින් දාපු එකක්. ඒ වගේ වීඩියෝ මම හැමදාම හදන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ වීඩියෝ එකේ ඉඳන් මොකක් හරි හේතුවකින් ඒ වීඩියෝ එකේ ඉඳන් ගොඩක් වීව්ස් කිල් ගොඩක් සබ්ස් ලැබිලා මේ සබ්ස් බලාපොරොත්තු වෙන වගේ වීඩියෝස් පතදයි කියලා. ඉතින් ඒක පොඩ්ඩක් බැලන්ස් කරගන්න ඔයගොල්ලෝගේ ඔඩියන්ස් කියන්නේ ඔඩියන්ස් ඩයනමික්ස් කියන එක අර අලු කිව්වාගේ අපිට මේ කියලා දෙන්න බෑ කොහොමද කරන්නේ කියලා. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝගේ සෙන්ස් එකකින් කරගන්න ඕන කොහොමද මොකද වෙන්නේ ඊළඟට කියලා. ඉතින් ඕකයි වැඩේ. ඉතින් කොහොමරි ඕනම YouTube channel එකක අන්තිමට ඔයගොල්ලන්ගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයගොල්ලෝ දෙකී දෙනෙක් ඉන්නවද කියන එක. Numbers important. ඔයාගේ කැටගරි එකේ ඔයාගේ හිතන්න entertainment video හදන කෙනෙක් අඩු. ඔයාගේ කැටගරි එකේ views වැඩි මේක කෙනා තමයි දිනුන. ඒ කියන views ගන්න ඕන, subs ගන්න ඕන. ඒක කොහොමද කරන්නේ කියලා මගේ හැමදාම කට්ටිය අහනවා. හැබැයි දැන් අදත් මම කලින්ගේ speech ගොඩක් ආසාවෙන් අහන් ඉති අපි thumbnails හදන හැටි ඒ වගේ දේවල් ගැන මම එහෙම විශේෂ effort එකක් invest කරලා නැහැ අද වෙනකන් views ගොඩක් ගන්න.
මට ඒක තේරෙන්නේ නැත්නම් මට ඕන ටිප්ස් ඕන මොනවද ඕන නැතුව නෙමෙයි මට ඒක කරගෙන සම හරියටම තේරෙන්නේ නැහැ හැබැයි මට හොඳ ක්වොලිටි වීඩියෝස් හදන්න පුළුවන් එක තමයි මගේ වීඩියෝ මේ ප්‍රසන්ටේෂන් පුරාටම ඔයාලට කිව්වේ වීඩියෝස් හදන්න හැටි තව වීඩියෝස් ගන්න හැටි ඒ වගේ මමත් තාම ඉගෙන ගන්නවා මම අද වෙනකම් කරලා තියෙන්නේ thumbnails වල සිංහලෙන් හදන්න පටන් ගත්තා ඒක මමත් අනක දිගෙන ගත්තා මම ඉස්සර ඉංග්‍රීසි වලින් දැම්ම thumbnails ඒක සිංහලෙන් දැම්මා මොකද මගේ වීඩියෝස් ඔක්කොම සිංහලෙන් තියෙන හින්දා ඊළඟට ඊට අමතරව මම විශේෂ දෙයක් කළා නැහැ මම වීඩියෝ එක හදපු ගමන් මගේ page එකේ profile එකේ share කරනවා ලොකු දෙයක් කරන්නේ නැහැ හැබැයි කොහොම හරි මට subscribers ලා views එහෙමත් සාමාන්‍යයෙන් තියෙනවා මගේ බලාපොරොත්තු උච්ච ප්‍රමාණයට වඩා තියෙනවා ඒකට මට මේ ලොකු වගකීමක් බාර ගන්න බෑ ඒක මම හිතන වාසනාවට වගේ වෙච්ච වැඩක් වෙන්නේ නැති ඉතින් ඕක තමයි quality video එකක් හදන හැටි video එකේ lines mics මේ arrange කරන හැටි ඉතින් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අමාරු විශේෂයෙන් අහන්න ඕන කොහොමද ඕගලගේ සකප් එක කොහොමද වැඩි කරන්නේ විස්තර ඒ වගේ ඩීටේල්ස් ඕන නම් මට කියන්න දැන් උත්තර දෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ session එකේ පස්සේ අපිට chat එකක් දාන්න පුළුවන්